പെട്ടി വലിച്ച് തമ ഹട്ടി മുട്ടി വലട്ട വെടുമ്പോ കട്ടുവെട്ട പിത്തള കാണ අයියෝ මම මිස්සලා හිටිය ඉස්කෝලේ නිවාඩුවට කලින් දැන් මම මිසෙස් නේ කවුද අවසනාවන්තයා හා හා මේ ඒ පැහිච්ච කතා වලින් වැඩක් නැහැ දැන් ළමයි කියන්න බලන්න ඔයාලා ඉස්කෝලේ නිවාඩු කාලේ මොනවද කළේ මයි මයි පෙලිකඩුවටීට පෙලිකඩුව හරි ෂොක් බලන්න අපේ ටියුසන් ක්ලාස් එකට එන ළමයි කාච්චර හොඳද කියලා ඒගොල්ල නිවාඩු කාලේ පළතුරු කඩලා ඒ වගේ දේවල් කරලා තියන්නේ ඊටකෙටි කිරි මොලේට තේරෙන හරිය අපේ මහයුන්ට නෑ අපේ අම්මිතයි තාත්තයි තේරෙන්නේ නෑ ඒ මොකද ඒගොල්ලො කියනවා ටීච බෙලි කඩන එක නරග වැඩල්ලෝ එහෙනම් පුතාලා ඔය බෙලි කඩලා තියෙන්නේ හොරෙන් වෙන්න ඇති ඒකනේ ටීච ඒ වැඩි අපි කලේ හොරෙන් නෙමෙයි අපි පිට ඕ ඒ මොකෝ එහෙම කරලා එහෙනම් මං කියන්නද ඔය පුතාලා බෙලි කඩලා අම්මටයි තාත්තටයි දෙන්නතුව කන්නැති ඒකනේ නරක ළමයි චීචීචීච අපි බෙලි කඩුවට ඒවක් කෑවෙනේ අපි වෙජිටේරියන්නේ ඉතින් පුතේ බෙලි කියන්නේ පළතුරක්නේ පළතුරු ඉතින් වෙජිටේරියන් වලට අයිති ඒක වෙජිටේරියන් නෙමෙයි චීච ෆෘක්ටේරියන් කොමාරි අපි කඩුවේ චීතන් කියන බෙලි නෙවෙයි එහෙනම් අපි පාරට කෙහෙල්ලලි දාලා පාර යන ඩයලොග්ගේ බෙලි කඩුවා very naughty boy මයි කෙල්ලක් කිව්වා මොකක් නෑ කිද වහින්ද වගේ නේද ටීච වහී වහී මෙහෙම යනකොට අයියෝ මේගොල්ල මේ බෙලි කඩ කඩ හිටියා මිස මේගොල්ල ට්‍රිප් එකක්වත් ගිහිල්ලා නැහැනේ මකොනෙක්ට ටිප් හතරක් ගියා ටිප් හතරක් ගියා ෂෝක්නේ මොන ෂෝක්ද ටීච වොෂින් මැෂින් එකේ කරන්ට් ෂෝට් එකක් තිබිලානේ ටිප් ගින් තියන්නේ තව පොඩ්ඩෙන් තාත්තට කරන්ට් වැඩිලා අපච්චි මලෝ වෙන යෝ පුතේ ඔයාලා ගෙදරත් මේ රෙදි හොදන්නේ ඔයාලගේ අපච්චිද නියලා ගෙවල් දොරවල් නැතුගාලා මල්ලිවයි නංගිවයි නාවල තමයි රෙදි හොදන්නේ එතකොට ඔයාලගේ අම්මා මොනවද කරන්නේ අම්මි හඳ කවපු කොරියන් ෆිල්ම් ටිකක් බලනවා නාට්‍ය දිනනවා අයියෝ අයියෝ එච්චරද ඉන්දියන් නෙවුවත් යනවා ඒවත් බය චූටි මාකින් කියලා කාටුන් එකක් කවුද කියන්නේ ඒක බලනවා අයියෝ අපේ ගම මල්ලි බලනවා උදේට මේකනේ පුතේ ඉතින් ඔය කිව්වට ඉතින් අපේ ගෙවල් වලත් ඉතින් ඔහොම තමයි ඉතින් ඒකෙන් කමක් නැහැ ඉතින් ඔයාලා පික්නික් එකක්වත් ගියේ නැද්ද අනේ පික්නික් එකක්ද අන්නේ එහෙම සිංහලෙන් අහන්නේකො මිස් අපි පික්නික් එකක් නම් ගියා නැගේ මොකද්ද මොකක් හරි ඔය ළමයා ගිල ගත්තා නැනඩීට ගිල ගත්තේ කෙල අපේ අම්මා කිව්වා පික්නික් ගියකට ඇටීට කියන්නේ යන්න පාගිය ඒ මොකෝ අම්මි කියන්නේ පික්නික් කතා කියන්න ගියොත් ටීචර්ට ඩොලර් 250ක් කරි දෙන්න වෙන්නේ අනේ මේ ඔයාලගේ අම්මිට කියන ඔයාගේ මේ ඩොලර් 250 ඕනේ නැහැ මගේ හස්බන්ඩ් මට මාස්කට් කිලෝ ගණන් ගෙනල්ලා දෙන්නේ කියන්න ගෙදර ගිහිල්ලා මට ඔයාලගේ ඩොලර් ඕනේ නැහැ කියලා ඔයාලගේ අම්මිට ඌා බෙන්ඩාලුට විතරයි මිස් පස්සේ මාස්කට් කියා බීරි මාස්කට් රජ නෑ මං කියන්නේ අද්දකී වෙන්නේ අද්දකීමෙන් ආහා හරි කතා වලින් වැඩක් නැහැ කොහෙද ඔය පික්නික් එක ගියේ අපි ගියාරීට වෙල්ලමුල්ලි වයික් කාල අම්මලාවන් පොක්කනි මනිරාජ කුලම් දෙපුඩු කුඩු රිප්පු ඔය පැත්තේ ගියා ළමයි නතර වෙන්නේ නැත්තේ බංකර් වල වෙන්නේ නැතිනේ දෙඩීට අපි එහෙ ගිහින් නැවතුනේ 5 ස්ටාර් හෝටෙල් වල 5 ස්ටාර් හෝටෙල් වල මේ බොරු කියන්න එපා ඔය කොහෙද එනව තින්නේ මේ බොරුද කොහෙද හරි හරි වා ඇත්ත කියනවා නම් කියන්න බලන්න කොහෙද මේ නැවතුණු හොටෙල්ස් වල නම් කියන්න බලන්න මට දැන් හරියට මතක නෑ දීද හරියට මතක දෙන්නේ නැක පාත්තම මතක් වෙන්නේ නෑ දීද
මේ ළමයෝ මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. හරිද? තැනකට ගියා නම් නම මතක තියෙන්න එපා. මේ ළමයා මේ කියන්නේ පටපල් බොරුද කොහෙද? අයියයි පොඩකින් ගුරිය. පොඩේනේ පොඩේනේ ගුරිය. ම වැඩක් ඉන්නේ. හරි. ඒක නම හොටෙල් වල නම් ටික මතක් කරගෙන මං හෙට ඇවිල්ලා කියන්නම් ටීචර්. ඒ කොහොමකෝ කොහොමද හෙට ඇවිල්ලා කියන්නේ? ඒ කියන්නේ ටීචර් හොටෙල් එකේ බෙඩ් ෂීට් වලයි ටවල් වලයි ඔය නම් මෙහෙම ගහලා තියෙනවනේ. ගෙදර ගිහිල්ලා බලාගෙන ඇවිත් හෙට ටීචර්ට චුවර් එකට කියන්න. චී 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 මොන 2:50 වැඩක්ද ළමයෝ මේ කරලා තියෙන්නේ? තැනකට ගිහම ඔහොම දේවල් උස්සන් එනවද? හරිම ලැජ්ජයි. මොකද ලැජ්ජා? ඔහොමද හැසිරෙන්නේ? මේ ටීචර් අපේ තාත්තිට එහෙම කතා කරන්න එපා ටීචර්. එයා 2:50 වැඩක් විතර නෙමෙයි 2500 වැඩක් කරනවා. හරිද? සුදු යකඩ කරාම 2 ඉතාලි කොමඩි 2 ගලවගෙන ආවේ නිකන්. එහෙනම් ඉතින් මෙයාට පික්නික් එකෙන් පාඩුවක් වෙලා නැ. මොන පාඩුද ටීචර්? අපි රවුම් කඩෙන් ලැවරිය දෙකකුත් තිස්සුවා. ඇත්තද? එහෙනම් ඉතින් අද හම්බ වෙයි. රවුම් කඩේ ගයන්ත එනවාද? මොනවා? මුදලාලි එනවද? මේ විරාමයෙන් පස්සේ තමයි ගයන්ත එන්නේ. ටීචර් මුදලාලි එනවද ඇත්තටම? ඔව් එනවා එනවා. කන්න බලාගෙන ඉන්න බෑ. මේ හොයි හොයි දැන් ඔයාම බලාගන්න මම නෑ ඔව්වට. හයි මචං ගහ කොහොමද මචං? නමස්තේ නමස්තේ. නමස්තේ නමස්තේ. අදවර්ෂ අදවර්ෂ. මොකෝ මේ මේ ආවේ මේ පොඩි කේස් එකකට අර මගේ කඩෙන් ලැවරිය වගේ කරගම් කරලා දෙනවා කම්ප්ලේන් එක. ලැවරිය දෙකක් නම් මොන හදන්නේ ඔයාට? හොට්ඩොග් විකුණන කඩේ ලැවරිය දෙකක් මොකද්ද? ඒක හරි ඒක හරි හරි වැඩේ තියෙන්නේ එක්ස්පයර් වෙච්ච ලැවරිය අරන් ඇවිල්ලා තියෙනවා. ඔව් බෙහෙත් ටිකක් බොන්න කියලා කියන්න අමතක වුණා. මම මට කන්න හම්බුනේ නැහැ. මං අරගෙන ඇවිල්ලා බෑග් එකේ තියාගෙන ඉන්නකොට මේ අපි ටීච කාලා. ආ මේ අපි ටීච ගෑන්. මේ ලැවරිය අපුරි ඉන්නේ. ඒ ආ ඔයාගේ ආලුවෙත් මගේ පරණ අතිජාත මිත්‍රය ඉස්සර අපි දෙන්න එකට මෙහෙටි. ඒකනේ. එකක සුපන් යාළුවෝ නේ. මොනවාද? එකක සුපන් යාළුවෝ. ඔය. අයියෝ අයියෝ. ඉටි මේක අපේ තාත්තේ හදපු ඉස්කෝලේ. ගා කැමති තැනක ඉන්න ඕන විදියකට ඉන්න. අනිවාර්යෙන්ම. දැන්මත් ඒවා ඉගෙනගෙන ඉවරයිනේ. ආව්. අපි ඉස්සර හිටපු ඉදේ දෙමුනේ. අනේටි. ඔව් නේද? මම තාම මචන් මේ පාස් කරගන්න බැරි වුණා නේ ඉලෙවෙන්. ඒක හරි. ඒක නෙමෙයි ගයන්ත. මේ දවස්වල ටිකක් නිශ්ශබ්ද වෙලා ඉන්නවා. මියුසික් වලින් ටිකක් ඈත් වෙලා මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් වෙන මොන හරි සික් එකක් කැපුවාම සික්නේ. ඒක නෑ. ටික කාලයක් ගීත කරේ නැහැ. ඊට පස්සේ මම හිතන අවුරුදු 3කට විතර පස්සේ තමයි මතකේ අරගෙන සෝන් එක මම අලුතෙන් කරා. මේ දවස්වල ඒක ප්ලේ වෙනවා. ඉතින් මතකේ අරගෙන කියන්නේ මොකාගෙන්ද අරගෙන? මතකේ අරගෙන මගේ මතකේ අරන් ගිය එක්කෙනෙක් ගැන. අර ඉස්සර අපි දෙන්න ස්කූල් යනකොට අර හිටියේ. එයා ගැන කිව්වේ? ශර්මේ තිලක. හරියට. ඉතින් මේ ඒ සෝන් එක දැම්මා. ඉතින් මං හිතන්නේ දැන් ගොඩාක් රික්වෙස්ට් තියෙනවා සින්දු කරන්න නැතුව කියන වගේම ශාන අහනවා ගොඩක් අය. ඒකින් මං මේ ටිකේ ගීත හදන වැඩේ තමයි ස්ටුඩියෝ එකේ කරන්නේ. ඔව් දැන් කීපාර මේ දෙරණ මියුසික් අවෝඩ්ස් වලදී ගයන්ත මාර විදියට කලස් වෙනවා. මේ පාර පොඩක් නිශ්ශබ්දයි. ඉතින් ඇයිනේ? ඒක තමයි ඒක තමයි. මං හිතන්නේ ශාමුත් මම ගොඩක් ඇහුවා මොකද්ද මේ වැඩ කරන්නේ නැත්te කියලා. බලමු මේ සැරේ මං ගොඩක් නිර්මාණ දෙක තුනක්ම ලස්සන ඒවා කරලා තියෙනවා. ඔය ගේපාරකේ නෙමෙයි නේද කලර්ස් පෙන්වන්නේ? අර කලේ අරන් එන විෂුවල් එක තිබුණේ ඒක කලින් නේද? හරියට ඊට කලින් නේද? මේ ඇත්තටම ගයා මචං. ඔව් මචං. ඔය අපි බැලන්ස් කොල්ලෝ අතරේ පොපියුලර් වුණේ රවුම් කඩේ. ඒක හතරස් කරලා ඕ ලෙවල් ඒ ලෙවල් ලක්කිලා ඔයා ගොඩ දාගත්තා. ඒ නරකද නිකමට වගේ තුන් උලස් කඩේ වගේ එකක් කළොත් අපේ අප්පච්චිලා අපේ ආච්චිලා ඒ ඕඩියන්ස් එකට ආගෙන ඒ ඕඩියන්ස් එක දැන් දාන්න ඕනේ සුපර් මාකට් එකක් නිකන් ලක්ෂරි එකක්. ඒක මොන කඩේද? ලක්ෂරි එක. ඒක මේක ඇවිල්ලා මේක ඇවිල්ලා රවුම් හතරස් නෑ. මේක සුපර් මාකට් එක. මේ හොයි හොයි ගාන්තගේ ෆේස්බුක් එකේ ලස්සන ෆොටෝස් ටිකක් තිබුණා. ඉන්න ඉන්න මම ප්‍රින්සිපල්ට කියන්නම් ටීචර් ෆේස්බුක් යනවා කියලා. කියන්න අල්ලලා ඉන්නලා දෙන්න. ඉතින් ඔය බුක් එකකට ගියාම තියෙන වැරද්ද මොකද්ද? බුක් එකක් කියන්නේ අපි පණ වගේ ආදරය කරන දෙයක් නේ.
ආකයන් කුණකොඩවල තමයි ඔකින් කඩාපාටින්නේ. දැන් මොනවා ටිකේ ෆොටෝ తీන මට පේන මාත් ආස ගෑන්ටික ෆොටෝස් බලන්න. අපි යමු එහෙනම් ඊළඟ සෙග්මන්ට් එකට. අනුන්ගේ ෆොටෝ අපිට මට. ආ හරි ලස්සනට කිව්වා. බලනෝ ගෑන්ටික මොනවද තියෙන්නේ කියලා. මගේ ඇඳ උඩට කොහෙන්ද අනේ කඩන් පාතුනේ මේක? නින්ද ගිහිල්ලා ඇහැල්ලා බලනකොට එක පාටම සමනලිය එක්ක ඇඳ උඩ. මේක හීනේ ඇති. ඒ වගේනේ. මොකද මේ? සමනලිය බය වෙලා ඉන්නේ ගෑන්ට? මම සමනලිය ගෑන්ටට වැටලාද මගේ ඇඳට සමනලිය වැටලාද? මට පේන්නේ මේ වගේනේ ඔරලෝසු එහෙමත් දාගෙන ඉන්නේ. හරි 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 මං එයාට නිවාඩු දෙන්න නැතුවම ඉන්නම්කෝ. ඒකනේ කිව්වේ ගෑන්ට. හැඩයි නේද? කෙල්ල දාලා ගියාට පස්සේ වැලේ වැල් නැටු ඉද්දි කට් එකක් නේද? ආ මේක වැල් වෙලා මුල් ඇදලා තියෙන්නේ. අයියෝ. නාන ලිඳ ළඟ නඳුන් නෙනකන් ගයන්ත මාන බලයි. මේ ලිඳ ළඟ මාන බලන නෙමෙයි මේ තාප්ප පේන් කරලා තින්නේ මං. පේන් බාල්දි උඩට කකුල. මං හිතේ බාල්දියක් තියන් ඉන්නවා කියලා නාන ලිඳ ළඟ. ඔයා උයන්නේ පාපැටියෝ මං උයලා දෙන්න. ඒක නකට. ඒක කොහොමත් කරන්න වෙන වැඩේ. ඒක තමයි. නැහැන්තට උයන්න පුළුවන්ද? මට උයන්න පුළුවන් කන්න බෑ වෙනේ. මට තුයන්න පුළුවන් ඉතුරු අකුරුත් පුළුවන්. ආ. හරි හරි ලස්සනයි මේ ෆොටෝ ටික. තව ෆොටෝස් තියෙනවා එළියට දාන්නද? ඒව නම් නැතත් කමක් නෑ වගේ මට. එහෙනම් අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා යමු. යමු යමු අම්මෝ. කටක් රිදෙනවා hina වෙලා. ඔන්න බ්‍රේකින් පස්සේ අපි ආයෙත්තාව අපේ පෝග්‍රෑම් එකට පට 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 නෙමෙයි පට 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 හරිද මං හරියට කිව්වා මේ ඇත්තද ගයන්ත ඔයා සාමාන්‍යයෙන් ටීවී ප්‍රෝග්‍රෑම් වලට එහෙම ගියාම මේකප් රූම් එකේදී ඔයාගේ වයිෆ්ගෙ කොණ්ඩේ දානවා කියන්නේ දාන දාන මම වයිෆ්ගෙ විතරක් නෙමෙයි එතන ඉන්න අහලා පහලා ඕන කෙනෙක්ගේ කොණ්ඩේ දානවා ඔයා හිතුවත් ඔයාගෙත් දානවා ඒක නම් ටිකක් භයානකයි මොකද ඔයාලගේ මේකප් කරන හැම තමා මට කීර දුන්නේ කෝස් එක මම එයාලගෙන් කරේ ඒකින්ද මං හරි ආසයි මගේ අහලා පහලා ඉන්න කවුරු හරි කාන්තාවක් ඉන්නවනම් ඉතින් එයාට කොණ්ඩේ දානවා ඒක නම් අපේ මල්කිල හසරලෙල ඒගොල්ලන්ට කියලා දුන්නා අනිවාර්යයෙන්ම හරි 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 කොණ්ඩේ දාගන්න පුළුවන් එහෙනම් සාන ඔයත් කොණ්ඩේ දාගන්න try කරන්න හැබැයි කොණ්ඩේ තියෙන්නේ පෙදාගන්න ඒකනේ මේ ඒතර ගයන්ත ඔය කොණ්ඩ කැවුම් වල හැමක් කොණ්ඩ දන්නවා ලස්සන ඔව් මම කොණ්ඩ කැවුම් හදන තරඟෙන් මේ අවුරුදු උස්සවේ තරඟකිනුත් පළවෙනියා වුණා මචං අපි ඒ කාලේ කොච්චර කොණ්ඩේ කොණ්ඩ පේන්න බෑ අපිට ඒක දැක්කාම කියන්නේ මුන් කැවුම් හදන්න මාර දැක්සයි කියන මේ ඒක නෙමෙයි ගයන්ත මේ ඔයා ගියේ මොන ස්කෝලෙටද මම ගියේ සෙන්ටැන්ස් කොලෙජ් කුරුණෑගල කුරුණෑගල ඒ කියන්නේ වාගේ ගම් පළාතේ පැත්තේ ඔව් එහෙනම් අපි බලමු ගයන්ත ගිය ස්කෝලේ කුරුණෑගලනේ ටීචර්ස්ලා ගයන්තට හොඳට උගන්වලා තියෙනවද කියලා ගයන්තගේ දැනුම බලන්නයි දැන් අපි යන්නේ. මගේ ටීචර්ස්ලාගේ දැනුම බලන්න යන්නේ. හරි හරි. එහෙනම් ටීචර් ප්‍රශ්න අහන්න ගියොත් සායම යන හින්දා අපේ ඉස්කෝලේ සායම තමයි ටීචර් ප්‍රශ්න හොට් යන්නේ. මමම ප්‍රශ්න ටික අහන්නම් ටීචර්. හරි හරි එහෙනම් අහමුකෝ. සායම නෙමෙයි කලිසමත් එක්කම යනවා. මෙන්න මචං ගයා මම ඔයාට ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය. හරි යන්න එන්න යනුවෙන් සරල සිංහලෙන් හඳුන්වන එළවලු වර්ගයේ කුමක්ද යන්න එන්න යන්න එන්න යන්න කියන්නේ ගෝවා ගෝවා ඔබ නිවැරදි ඔබ නිවැරදි ඔබ නිවැරදි හොඳට උගන්වලා තියෙනවා හරි දෙවෙනි ප්‍රශ්නය නොදක ඉන්න බෑ ගීතයට ගැයුණු පිළිතුරු ගීතයේ කුමක්ද නොදක ඉන්න බෑ ගීතයට ගායනා කරන ලද පිළිතුරු ගීතය කුමක්ද? මාර
ඊළඟ ප්‍රශ්නේ දැන් අපි දන්න ඔය වැඩවලට විවිධ වැඩවලට භාවිතා කරන ආයුධ වර්ග තියෙනවා. මේ ආයුධ වලට සිංහල භාෂාවේ වගේ ලිංග ભેදයක් නැහැ. නමුත් ලිංග ભેදයක් තියෙන එකම එක ආයුධයක් තියෙනවා. ඒ ආයුධය කුමක්ද? වඩු වැඩවලට වගේ තමයි වැඩ භාවිතා කරන්නේ. මයිනා මොකක්ද? මයිනාගේ ගෑනු සතා මොකක්ද කියලා මෙන්සන්. පිට කියන්න බෑ. ආ මයිනාගේ ගෑනු සතා. මයිනාගේ ගෑනු සතා මයිනි. මයිනි. ඔය කිව් දැන්ට මොකද්ද? ලිංග ભેදයක් සහිත. විශේෂයෙන් මේක පුරුෂ ලිංගයට අයත් වෙන උපකරණයක්. එහෙම hina වෙන්න එපා ඉතින් උත්තරේ කියන්න. බැරිද? ලී වැඩ වලට කියත කියත මේ බස් දෙපුල අයියෝ අයියෝ බැරිද අතකොළුව 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 අමතක වුණා මචං ඒකනේ මචං දැන් මේ ගහන්නට පෙම්වතියෝ එහෙම ඉන්නවනේ ඔව් ඉතින් පෙම්වතා සහ පෙම්වතිය අතර ගනුදෙනු සිදු වෙනවනේ ඒ කියන්නේ පෙම් දැන් ඔයා හිතන්නේ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයා මොකක් හරි දෙයක් විකුණනවා ඒක හැම වෙලෙම කරනවා. ඒක තමයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔය දෙයක් දින ලොකු දෙයක් ගන්නවා. එහෙම අන්නේ එහෙම. ඒ වගේ අවස්ථාවල පෙම්වතා හෝ පෙම්වතිය කරන විශේෂ මිලාඩු කිරීම හඳුන්වන්නේ මොන නමකින්ද? මොකක්ද මට තේරෙන්නේ නැහැ. අන්නේ මට තේරෙන්නේ නැහැ සානට තේරෙන්නේ නැහැ කියලා. මේ ඒ කියන්නේ දැන් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් ඉන්න නිසානේ. ඔව්. ඔයා එයාට මොකක් හරි විකුණනකොට ගාන පොඩක් අඩු කරලා දෙනවා. එයා ඔයාට මොන හරි දෙයක් විකුණනකොට ගාන පොඩක් අඩු කරලා දෙනවා. ඒකට කියන නම මොකක්ද? ටික් ටික් හරි ලේසි ටික් 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 බැරිද? අඩු කරලා දෙන එක. ආලවට්ටම්. ඒ ආලවට්ටේ. ඒ බැරිද? පුළුවන් පුළුවන් හරි. මම අදමයි ඇහුවේ. ඒකට ඊළඟ ප්‍රශ්නේ. ඔය මේ නරක බිස්නස් වලට යොමු වෙලා ඉන්න. කට්ටියට දෙනවා නිලතල නරක බිස්නස් ඔය ශාන කරනවා වගේ නේ 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 එහෙම ශාන කරන තාම නෑ පටන් අරන්නේ නෑ ශාන විදිත විකුණන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ ඒ වගේ නරක බිස්නස් කරන අයට දෙන නිලතල හඳුන්වන්නේ කොමන නමකින්ද නරනිල ඔය කියන්නේ මේ මන්න මට ඉතින් බැරිද නරක බිස්නස් කට්ටියට දෙන පාතාලේ කවුරු හරි ලොක් මේ ටික කෙට්ටුවට ආවා දැන් උත්සාහ කරන්නේ මචං ඉස්කෝලේට අයියෝ මොකද්ද මොකද්ද ඒකට මොකක් හරි මුල් අකුරක් කියන්න කෝ ඒ විකුණන නරක බිස්නස් එකක් සම්බන්ධයෙන් තමයි නම එන්නේ ටික් ටික් බැරිද කේස් බැ මොකද්ද කුඩුපට්ටම් 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 අටපට්ටම් වගේ නේ කුඩුපට්ටම් ඒක වෙන දින පට්ටම් කුඩුපට්ටම් එතකොට හොයි හොයි අටපට්ටමට නම හැදලා තියෙන්නේ කොහමද මේ ගෑන්ට උත්තර දෙන්නකෝ මට මේ දෙනවා සාන දැන් මේ මූණට අර නරක කට්ටියට දෙන නිලතලයක් ඈ දන්නත් නම් දන්නේ කියලා නහ අටක් එකට කරලා තියෙනවා අටක් අරගෙන හැදලා තියෙන හින්දා ඒක විතරක් නෙමෙයි තව හේතු තියෙනවා මොන එයා වෙනම තියෙනවලු හේතු පස්සේ අහගන්න පුළුවන් කියන්නේ අර බුදු දහමේ හරි හරි එනම් බ්‍රේක් එකකට ගිහිල්ලා මේ හේතු ටික බලාගමුද ඒත් ආව බලමු බලමු හ්ම් යන් එනම් බ්‍රේක් එක ට්‍රේක් බ්‍රේක් ලොට්ට එක දුකරන් වටි පෙටි වලින් තම හට්ටි මුට්ටි වලට බෙදපු කට වෙට්ට පිත්තලකන් අට පට පට අට පට පට අව
අවුලක් නැහනේ. බ්‍රේක් එකෙන් පස්සේ ඔන්න අපි ආයෙත් ආවා. දැන් ඉතින් අපේ වෙලාවත් ඉවර වෙලා තියෙන්නේ. Thanks ට්‍රයන්ත් අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. මොකද්ද හිතෙන්නේ අපේ මොකද්ද හිතෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන? ප්‍රෝග්‍රෑම් එක ෆනි. ඇත්තටම එන්ජොයි කරා. මේ වගේ ප්‍රශ්න වලටම මූණ දීලා තිබ්බේ නැහැ කලින්. ජීවිතේට මූ මගේ පන්තියේ වුණාට මට හරි දුකයි. මාත් එක්ක එකට ඉඳලා මේ වගේ ප්‍රශ්න ටිකක් හදාගත්තා. ඉතින් තැන්කියු ඔයාටත් එක්ක ස්පෙන්ඩ් කරා. අපි ප්‍රෝග්‍රෑම් එක හද එන්ඩ් කරන්නේ ගායන්තගේ සින්දුවකින්ම තමයි. හොයි හොයි අද නම් කට දාන්න එපා. ඔයා කට දැම්මොත් මට ඒ සින්දුව රස විඳින්න බෑ. හොයි හොයි ප්ලීස් අදවස් මට ගායන්තගේ සින්දුවක් තනියම අහන්න දෙන්න. එහෙනම් මම ගායන්ත මියුසික් මන් සප්ලයි කරන්නේ. ඔයා සින් කරන්න. හරි. සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගව් අපේ බාලි සිහි වෙයි නගේ ගැට පිටිච්ච මල් මාල ගෙල පළඳවාලන් මට තාම ආසයි නගේ හිත ගාව හිර වෙච්ච ආදරේ කියාගන් තව කෝඩු කරයි වගේ